දරුවෙක් යනවා මුලින් සෙල්ලංකාවට එළියට කියලා ඉතපල්ලකෝ. වතුර ටිකක් තිබොත් මේක හලන්නේ නැද්ද? හලනවා. ඔක්කොම අහගනින්නලා පුළුවන් නම් මේක. බඳින්න දෙනුන් ඉන්නවා නම් අහගනින්නලා මේක. මට කරන් දෙයක් නැහැ. දෙන දේ ගන්න දන්න නැත්නම් මට කරන් දෙයක් බලා වලට පලයල්ලා. මම නෙමේ පුතා මං කොහොමත් මේ වලෙන් ගොඩ යනවමයි. මං ආයේ වල යන්නේ නැහැ. මේක දැක්කනේ පුතා. ආයේ මට ඕක වැඩක් නැහැ. ඔය එළියට යන පොඩි එකා. ඔය වතුර ගහලන්නේ නැද්ද? මොන වෙලාවෙ හරි දවස් 10 කින් හරි හලන්නේ නැද්ද? හලලා මෝ නිකන් ඉන්න මූටයි එකපාරට පේනවා මේ සුදු වර්තීප දන වෙනසන්නේ. වෙනස දැක්ක දන පොඩි එකා මොකද කරන්නේ? අතපත ගානවමයි නේ බා. අතපත ගාදී ඌට අර වේලපා වැලියන්න ඔප්පුවේ කාට මෙතන මොකද වැදින්නේ? මේක බලන ඌට වෙනසක් දැනෙනවා. ඌ හොයනවා මොකද්ද බොලේ මේ වෙනස? ආ හොයාගෙන යන ඕනේ. ඕම ඕම යද්දි දවස් 10ක් මාසයක් ඉඳලාදී මේක නිකන් ඉදීද? එක්ක මඩ නානවා නේ බා. ඊළඟ තෝම තව යද්දි මොල මොනවද දැකලා තියෙන්නේ? මතක් කරපල්ලා බං පරණ මිතුගාවේ සුන්දර අතීතේ තියෙනවා. මොකද්ද දැක්කේ? මොනවාරි හදන්නේ නැද්ද බං? හදලා පොඩි කෑ ගන්න නැද්ද ඒකක? අන්න බුද්ධි වර්ධනේ බා. ඒකට ගහන්න බුද්ධි වර්ධනේ තරම් බුද්ධියක් වැඩි වෙලා දියුණු වෙන එක වෙන නෑ බෝලා. පාසල් අධ්‍යාපනයේ කිසිදා කිසිදිරට පිටින්න එපා. බුද්ධිය වර්ධනය වෙනවා කියලා නෑ බෝලා. උගතමනා ශිල්පේමයි වතුර කෙනා කිව්වහම මාත් ඉස්කෝලේදී මම පොතකල් ලියලා තිබා උගතමනා ශිල්පේමයි වතුර කෙනා කියලා මට හොඳට මතකයි. පොතක මගේ ඉස්සරහා පිටුවේ ලියලා තිබා උගතමනා ශිල්පේමයි වතුර කෙනා කියලා ඒක මේ දැන් මැවුනේ මට. මේ දැන් ට්‍රස් කරලා ඒක අහුණා. උගතමනා ශිල්පේමයි වතුර කෙනා කිව්වහම තොපි හිතන්න එපා හීනෙන් අත ඔය පාසල් අධ්‍යාපනය කියලා නෑ බෝලා. තමන් විදින් විය තමන්ගේ වෙන ක්‍රියාව හරියෝ වැරදි පුතා. උඹගේ මුණා ක්‍රියාවක් ඒකෙන් හරි හරි වැරදි කියලා උඹලා දකින්නේ නේද? හරි වුණත් එකයි වැරදි වුණත් එකයි දෙකේම තියෙන මොකද්ද අත්දැකීමක්? ඒක හරි වුණත් වැරදි වුණත් මොකද්ද බෑ එතන තියෙන්නේ? ආන් අල්ලගන්නේ අත්දැකීම. එහෙනම් වැදගත්ම දේ මොකද්ද? මේ විශ්වයේ තමන්ට වැදගත් දෙයක් තියෙනවා නම් පුතා අත්දැකීම පමණයි වැදගත් කොට තමන් ගන්න ඕන. වෙන එකක් අපලක් තියෙනවද? නෑ පුතා නෑ. අත්දැකීමකින් තොරව එනම් එහෙනම් ක්‍රියාවකින් තොරව අත්දැකීමක් තියෙයිද? නෑ කවදාකවත් වෙන්නේ නෑ. ක්‍රියාවකින් තොර අත්දැකීමක් නෑ. මම කෙටියෙන් කියන්නම්කෝ. ක්‍රියාවකින් තොරව අත්දැකීමක් නැත. අත්දැකීමකින් තොරව අවබෝධයක් නැත කියන එක අපිට අල්ලන්න දන්නේ නැහැ. ඒක තමයි අපි අනුන්ට ඉගෙන ගත්තේ උන්නේ. ඈ. ඇයි අත්දැකීමකින් තොරව අවබෝධයකට යන්න පුළුවන්ද අපිට? ඈ මං ක්‍රියාවක් වෙන්න ඕන. ඒක අත්දැකීමක් තියෙන එක ගත්තා. හරි අත්දැකීම ලැබුවා. ඒකෙන් දෙවල අපිට අවබෝධයකට යන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ බලව මේ තුන් ලෝකේ. ඕක තමයි ක්‍රමේ. ඔයිට එකක් නැහැ. මමයි කියන්නේ. බය නැහැ මං ඕක කියන්නේ. තොපි මං ගැන මොනවද කියවත් මට පළක් නැහැ. මං දකින්න පරම සත්‍ය මම මේ කියන්නේ. ඒක කියන්නේ මං කවදාවත් කොතනකවත් බය වෙලත් නැහැ බලව. එහෙනම් අරවතත් කියන්නේ මේක අල්ලගනින්නලා. මං දන්නවා මේ උඹලා අල්ලනවා. ඒකයි මට හිතා හිනාවක් ගියේ. ක්‍රියාවකින් තොරව අත්දැකීමක් නැහැ. අත්දැකීමකින් තොරව අවබෝධයක් නැහැ පුතා. අවබෝධකින් තොරව අපිට දැකීමක් නැහැ. කොහෙන් දකින්න එකද? මනසෙන් දකින්න එක බොල. දැකීම කියන්නේ මම මනසෙන් දකින්න. මේනම් මේ ඇත්ත දෙකට පේන්නේ අපිට මොකද්ද මේ? මායාවක් පුතා. මේක ඇත්තද? නැත පුතා. අපි එහෙනම් මෙතනින් දැකලාද ගන්න ඕන නැත්නම් මෙතනින් දැකලාද ගන්න ඕන? මෙන්න මෙතනින් ගන්න නම් පුතා අපි අවබෝධ කොට සියල්ල හැමදේම අවබෝධ කොට දකින්න ඕන. එතකොට තමයි අපිට මෙතනින් යන්න පුළුවන්. එහෙනම් අවබෝධකින් තොරව දැකීමක් නැත. එහෙනම් පුතා දැකීමකින් තොරව එහෙනම් නැවතත් ඔන්න ආයි කියනවා. ක්‍රියාවකින් තොරව අත්දැකීමක් නැහැ. අත්දැකීමකින් තොරව අවබෝධයක් නැහැ. අවබෝධකින් තොරව දැකීමක් නැහැ. දැකීමකින් තොරව බුද්ධියක් නැත. එහෙනම් තේරුම් ගනිල්ලා. තමන් හැමදේම අවබෝධ කොට දකින්න පටන් ගනිල්ලා. ගත්තොත් උඹලා ගොඩේ ගොඩ මට දුක මේවායි පම් මේ මිනිස්සු ලෙඩේනවා වැඩි. දුක්ඛිත ජීවිත ගෙවනවා වැඩි. ඉතින් ඕවා මං හොයාගෙන ගියා. හොයාගෙන ගියාදී මට අහු වුණා මේවා. මං මට තිබ්බනේ බං මේ වෙදකම් කරලා හම්බෙන සල්ලියෙන් හොඳ ටුවර් යයා. ආ හොඳ නිකන් දන්නේ නැද්ද? එහෙම හිටියේ නෑ බලව. දැන් ඉතින් කියන්න බෑ පොඩ්ඩක් දැන් මේ හොයාගෙන ඉවරයි. දැන් ඉතින් පොඩ්ඩක් උඹලා වගේ ඒත් ඒ පැත්ත නේ බල හරි බාර්ගේ ගියොත් පමණයි. නැතුව යන්නේ නෑ දැන් ඉස්සරට වඩා තියල්ල. දකින්නවා කියන්නේ නෑ මම. නමුත් මට හිතෙන පැත්ත තමයි මග තමයි මම දැන් ගොඩක් යන්න බලන්නේ. කාටවත් හිර වෙන්න යන්නේ නෑ මම. දැන් බලන්නේ මට හිතෙන මාර්ගය යන්න. ඒ තමයි හරි මාර්ගය කියලා මං සක්සුදස්සේ දැක්කට පස්සේ අනිත් ඒවා දැන් පළක් නැත.